නැවතත් සලකුණ දේශපාලන සංවාදය සමග විජේදාස රාජපක්ෂ හිටපුවා මාත්‍යවරයා සමග සාකච්ඡා කරන්න මන්ත්‍රීතුමනි අසාද් සාලි මහතා අද දැඩි ප්‍රකාශයක් කරන ඔබ ගැන මෙන්න මෙහෙම බලමු. විජේදාස රාජපක්ෂ එයා හිටියා මේ රටේ අධිකරණ ඇමති හැටියට. දැන් මොකද කියන්නේ මේ මුස්ලිම් 4 දෙනෙක් නිසා මේ කටයුතු කරන්න බැරි වෙනවා. තමුසේ වැඩක් නැහැ නේන. නිකන් ඉන්න ආල්පාරුව 4 දෙනෙක් කිව්වා නම් මෙයා ගන්න එපා, අරයා ගන්න එපා. තමුසේ වැඩක් නැහැ. තමුසේ වැඩේ හරියට කරලා නැහැ. තේ කඩේට තේ ගහන්නත් ෆිට නැහැ. තමුසේ පුතයි. තන්නේ කර කෙරුවේ බිස්නස් තමයි. රැටත් එවන් ගාඩ්, දවල්ටත් එවන් ගාඩ්. ඒක මුළු රටම දන්න. අපි ගැන චෝදනා කරන්න විජේදාසගේ තාත්තරත් බෑ. බරපතල චෝදනා ගණනාවක් අපි ගැන චෝදනා කරන්න ඔබේ තාත්තටත් බෑ. මට නම් දැක්ක චෝදනාවක් නේ වාචාල කමර දිඩපු එක විතරයි. එදා මම පාර්ලිමේන්තුවේ මේ ප්‍රකාශ කරපුවාම ඒ ප්‍රකාශය තුල මේ රටේ ත්‍රස්තවාදයක් නැහැ, ත්‍රස්තවාදයට සම්බන්ධ කවුරුත් නැහැ කියලා කියපු පුජ්‍යලයන්ගේ නම් තමයි මම කිව්වේ. එතකොට ඒකට දෙන උත්තරේ මොකද්ද? ඒකට උත්තරයක් නැහැ. මම කරන්න බිස්නස් මොනවද, පුතා කරන්නේ බිස්නස් මොනවද කියන එක පාර යන රස්සිය අදුකාරින්ට අයිති ජොබ් එකක් නෙවෙයිනේ. ඒක අපි කරගන්න. මම වැරදක් කරලා තියෙනවා නම් යාට ගිහිල්ලා පුළුවන් පොලිසියට පැමිණිලා කරන්න. හැබැයි මම කියන්නේ දේශපාලඥයෝ ඔක්සිජන් දුන්න ත්‍රස්තවාදීන්ට, චරිත සාහිතික දුන්න ඒකේ හයිය ගත්තා. ඒ හයිය ගත්තේ නැත්නම් ඒගොල්ලන් මේ වැඩේ කරන්නේ නැහැ. ඒකෙන් උනේ මොකද? මේ රටේ 95%කටත් වැඩිය ඉන්න අසරණ සාමයට කැමති මුස්ලිම් ජනතාවට විශාල පහරක් වදිනවා. ඕම් බීතිකාවකට පත් කරනවා. ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ වෙන විට ආරක්ෂක අංශ පොලිසිය මේ සියල්ල තියෙන ජනාධිපතිවරයා බාරේ. ඔව්. එතකොට ඇයි දැන් ඔබ චෝදනා කරනකොට රටේ මෙහෙම මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවා, ISIS ත්‍රස්තවාදීන් මේ රටේ ක්‍රියාත්මක වීම ආරම්භ කරලා තියෙනවා කියන චෝදනා කරනකොට මොවුන් ඉදිරියට ඇවිල්ලා කියනවා නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ, එහෙම දෙයක් නෑ කියලා. එතකොට ඔවුන්ට එහෙම කියන්න පුළුවන් උනේ කොහොමද කියන කාරණේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. රංගනත් දිගින් දිගටම අහපු ප්‍රශ්නේ ඕක තමයි. එතකොට ජනාධිපතිවරයා යටතේ මේ ආයතන තියෙද්දිත් ඇයි ඒ ප්‍රශ්න කිරීම සිදු නොවෙන්නේ? ඒක තමයි අපිටත් ප්‍රශ්නේ. අද තිනියාවල පාලිත නායක ස්වාමින් වහන්සේත් ආන්නේ බදුර්දීන්ගේ සහෝදරයා පැහැදිලි සාක්ෂි තියෙද්දී මරාගෙන මැරෙන බෝම්බ කල්ලිවල සමාජිකයොත් එක්ක එකට ව්‍යාපාර කරපු හවුල්කාරයෙක් විදිහට පැය භාගෙන් එනවා ගෙදර. ඔහුගේ නැගණියගේ නිවසක් තමයි එඩෙරමුල්ලේ ත්‍රස්තවාදීන් සිටින්නේ. ඔව්, හැබැයි ඒවා පිළිබඳව නීතිග්‍රාහත්මක වෙන්න ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. ඒක තමයි අද පිට වෙනවා. ඒක ඇත්තටම අපිට වැඩි අද මුස්ලිම් ජනතාවට තියෙන ප්‍රශ්නයක. මුස්ලිම් ජනතාවට තියෙන ප්‍රශ්නේ මේකට ඇත්ත සම්බන්ධ මිනිස්සු ටික පිළිබඳව පරීක්ෂණ නොකර ඒගොල්ල අතහැර දාලා සාමාන්‍ය මේ මුස්ලිම් ජනතාවට මේ ලේබලයක් ඇලවෙන එක පිළිබඳව තමයි ඒගොල්ලන්ට තියෙන දුක. ඒක සාධාරණයි. මෙච්චර සාක්ෂි තියෙද්දි මේ කාගේම ප්‍රශ්න කරන්නේ නැහනේ. අපේ තරුණයෝ අතට අවි ආයුධ ගන්නවයි කිව්වා. මුජිබි රහුමාල්ලා ඉස්බුල්ලලකෝ දැන් ඕක මම කිව්වන සිංහල තරුණ අපි හෙටනි දවි ආයුධ ගන්නවයි කියලා ඔබ හිතන්නේද මම හෙට උදේට CID එකට ගෙනියනවයි කියලා? ඔබතුමා ටික ජනාධිපතිවරයා සමග ටිකක් සම්බීපව කටයුතු කරන මන්ත්‍රීවරයෙක්, ඔබතුමා ජනාධිපතිවරයාගේ මේ සම්බන්ධයෙන් විමසා සිටියේ නැද්ද? නෑ ජනාධිපති, ඇත්තටම මේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න තමයි මේ මට්ටමින් මේක බේරගෙන තියෙන්නේ. එතුමා පැය 24 මේ සම්බන්ධව කටයුතු කරනවා. පුළු පුළුවන් මට්ටමින් වැටිලා තිබුණු දුර්වලලා තිබුණු බුද්ධ්‍යංශ ටික හදාගෙන අලුතෙන් ඒක කහදලා එතුමා තමයි මේ ආරක්ෂාව දෙන්නේ. එතුමාටත් ඒක කරගන්න විදියක් නැහැ. අද බලන්න සුදේව, දැන් චෝදනාවක් තියෙනනේ ජනාධිපතිතුමාට. මට එතුමාට සුදුහුණු ගන්න උවමනාවක් නැහැ. හැබැයි එතුමා මේ රට රකින්න, මේ රටේ ජනතාව රකින්න කැක්කුමකින් ආදරයකින් වැඩ කරන කෙනෙක්. හැබැයි බොහෝ අවස්ථාවලදී අසරණ භාවයට පත්වෙච්ච කෙනෙක් කියන කාරණේ අපි දන්නවා. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ මෙවැනි ප්‍රශ්න කිරීම සිද්ධ කරන්න කටයුතු කිරීමේදී පවා එතුමාට යම් තැනකින් බාධාවක් මතුවලා කියලාද ඔබ කියන්නේ? එතුමාට බාධා වෙන්නේ නිලධාරීන්ට බාධා ඇති වෙනවා. තවත් සමහර පළාත්වල තාම මේ හමුදා පොලිස් නිලධාරීන්ට සමහර ප්‍රදේශ පරීක්ෂා කරන්න දෙන්නේ නැහැ. මේ දේශපාලඥයන්ගේ මැදිහත් වීම නිසා. එතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතුමාට චෝදනාවක් තියෙනවනේ. එතුමාට චෝදනාවක් තියෙනවා මාස 4කින් පොලිස්පතිවත් අගමැතිවත් ආරක්ෂක මණ්ඩලෙට කැඳවුවේ නැහැ. ඇයි කැඳවුවේ නැත්තේ? පොලිස්පති අගමැති නැතුව ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම තියෙනවා කියන එක හරි බරපතල කාරණයක් නේ. ඔව්. කැඳවලා නැහැ කියලා කියනවා. සත්‍ය කතාවක්. අපි දන්නවා දැන් හොයලා බලපුවම ඇත්තටම කැඳවලා නැහැ. ඇයි කැඳවලා නැත්තේ? ඔබ ප්‍රකාශ කරන්න මොකද්ද හේතුව? මම හේතුව අහලා බැලුවා. ආරක්ෂක මණ්ඩලයේ
මේ වැට ආරක්ෂක මණ්ඩලය විසින් මද්‍රව්‍ය මර්ධනය කරන්න, පාතාලය මර්ධනය කරන්න, ඒ වගේම සමහර පරීක්ෂණ එතුමාව ඝාතනය කරන්න සම්බන්ධිච්ච නිලධාරි පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වෙන ඒවා ගන්න තීරණ පාතාලෙට කුඩු මුදලාලිලාගේ අතට යනවා. එතුමට තියෙන බුද්ධිආංශ තොරතුරු අනුව ඒක ඒක ඒවට යන්නේ අගමැති පොලිස්පති හරහනම් එතුම කොහොමද ඒ දෙන්නා කැඳවන්නේ? හැබැයි දැන් ඔය ඔය චෝදනාවම නේද එන්නේ, ඒ නොකැඳවීම හරහා ආරක්ෂක මණ්ඩලයේ රැස් නොවීම හරහා තමයි මේ ආපු තොරතුරු ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රශ්න වලට කරන්නේ. ඒක බොරුවක් නේ, ඒක බොරුවක් නේ සුදේව, තොරතුරු තියෙනවනේ. බලන්න ඉන්දියානු රෝ ඔත්තු සේවය අපේ ඔත්තු සේවල් වලට වැඩිය ප්‍රබලයි කියලා අපි පිළිගන්න එපයි. හතර වෙනිදාම වුන් වාර්තා කරනවා, අප්‍රේල් 4 වෙනිදා මේ වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ නියෝජ්‍ය පොලිස්පතිවරේ ගානම චක්‍රලේඛනයක් බුද්ධි තොරතුරු අනුව පදනම් කරගෙන කවද්ද අප්‍රේල් 9. ඒතර මේ සිද්ධිය වෙන්නේ කවද්ද අප්‍රේල් 9 ඉඳලා 21. 21. දවස් 12ක් තිබුණා. එතකොට ඒ සිද්ධිය පිළිබඳව තීන්දුව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. මම කියන්නේ අගමැති ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ජනාධිපති මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. දැනුම් දෙන්න ඕනේ. දැන් ඒ දෙපළ කියනවා දැනුම් දුන්නේ නැහැ කියලා. අපි ඒක ගැන මන් දන්නේ නැහැ 100%ක්. හැබැයි දැනුම් දුන්නද නැද්ද කියන කාරණේ නෙවෙයිනේ. පොලිස් බලතල ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිතුමා නෙවෙයිනේ. අගමැතිතුමා නෙවෙයිනේ. එතකොට ඒ බලතල ක්‍රියාත්මක කරන්න තමයි පොලිස්පති කෙනෙක් ඉන්නේ. ආරක්ෂක අංශයේ බලතල ක්‍රියාත්මක කරන්න තමයි ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්නේ. එතකොට මේ දෙන්නට මේක දුන්නනේ. මේකල්ලා මොකද කරේ? පොලිස්පතිතුමා මිනිට් එකක් දාලා VIP AA නියෝජ පොලිස්පතිතුරු 5 දිනකට යවනවා. ඒ කියන්නේ අපේ රටේ ආරක්ෂා කරන්න ඕනේ ජීවිත තියෙන VIP ලටයි, විනිශ්චයකාරතුමල්ලටයි, මන්ත්‍රීලා මෙතිලාට ඒ කට්ටිය විතරක් යවනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න පොලිසියට වගකීමක් නැහැ. ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යට කියනවා, "ඔව් තොරතුරු ආවා, හැබැයි මෙච්චර මේතරම් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවේ නැහැ" කියලා. ඒකට ඒකට එක හේතුවයි නේ තියෙන්නේ සුදේව. ඕකට ඇත්තටම මම අලුතෙන් උත්තරයක් දෙන්න ඕනේ නැහනේ. ආරක්ෂක ලේකම් කියන තනතුර දරන්න මොනතරම් බුද්ධියක්, ප්‍රඥාවක්, උගත්කමක් අධ්‍යක්ෂකම තියෙන්න ඕනද? ඇයි එහෙම නැති කෙනෙකුට මේකට පත් කරන්නේ? ඇයි එහෙම දෙයක් කරන්න බැරි මිනිහෙක් මේක බාරගන්නේ? කවුද පත් කරේ? පත් කරේ ජනාධිපතිතුමා. ඒ වගේම ඔබතුමා කියනවා මේ පොලිස්පතිවරයා සහ මංජුල, දැන් ඉන්දියාවේ බලන්න මේ රටවල් වල මේවට ක්‍රම තියෙනවා. ඉන්දියාවේ ආරක්ෂක ලේකම් විදියට පත් කරන්නේ සිවිල් සේවයේ ජේෂ්ඨතම නිලධාරී. හැබැයි ඒ සිවිල් සේවයේ හිටියට ජේෂ්ඨතම කම තිබුණට වැඩක් උත් නැහැ. ආරක්ෂාව. ඌට ආරක්ෂක කටයුතු පිළිබඳ උපාධියකුත් MS එකක්, ඒ කියන්නේ මාස්ටර්ස් පශ්චාත් උපාධියකුත් දෙකක් තියෙනවා. එහෙම කෙනෙකුට විතරයි මේ ආරක්ෂක ලේකම්කම දෙන්නේ. මේ ආරක්ෂක ලේකම් කවුද? නාවික හමුදාවේ වොලන්ටියර් ස්වේච්ඡා සේවයේ කොමදෝරු තනතුර දක්වා ගියපු කෙනෙක්. ඉතින් අපි මේක බලාපොරොත්තු වුණා. මේ වගේ දුර්වල මිනිස්සෙක් මේ වගේ තනතුරට දානකොට. හැබැයි මෙතන දැන් ඉල්ලාස්රෙන් ඉඩකඩ සලසලා අවසන් කළ හැකිද මේ කාරණාව? බෑ. මොකද මොකද සදාහන් කිරීම කරනවා එක කාරණාවක් තමයි මෙතරම් දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ. අනිත් තැන් දේවස්ථාන කීයක් නම් ආරක්ෂා කරන්නද? ඒ වගේම සංචාරක හෝටල් වලට එදා දීලත් නැහැ, අද දෙන්නෙත් නැහැ, අනාගතේ දෙන්නෙත් නැහැ. මේ වගේ ප්‍රකාශත් එක්ක මේක සැහැල්ලුවට ගන්න පුළුවන්. ඔව් ඒ වගේ ඔබතුමා කිව්වා මේක මේ දෙන්න අතරංගුට ගන්න කියලා. මුකුත් වෙලා නැතම්. මංජුල මම මෙතන තියෙන ලිපි ලේඛන මම දෙන්නම් ඕනම් පිටපත්. මේ සිද්ධි වෙච්ච බල පොලිස් බල ප්‍රදේශ 6ක් තියෙනවා. ඒ පොලිස් බල ප්‍රදේශ 6ට වෙන වෙනම ලිපි ලියලා වගන්ති සඳහන් කරලා සාම නිලධාරියෙක් විදියට මම දැනගෙන හිටියනම් ඔබ හෙට දිනේදී මෙතුමාව මරන්න සූදානමක් තියෙනවායි කියලා මම ඒක දැනගෙන ළඟම ඉන්න පොලිස් ස්ථානාධිපතිට වාර්තා නොකළනම් හෙට දිනේදී ඔබ ඒ අපරාධය මොහුට කරොත් ඔබට දෙන දඬුවම මිනි මැරීමේ වරදට දෙන ඉල්ලා මැරීමේ දඬුවම නම් ඒක තමයි මටත් දෙන්නේ. ඒ දඬුවම් ඒ දඬුවමට මේ පොලිස්පති ආරක්ෂක ලේකම් දෙන්නම යටත්. ඒක තමයි අපේ රටේ දඬ නීති සංග්‍රහය. ඒක තමයි අපේ රටේ අපරාධ නඩු විධාන සංග්‍රහය. දැන් ඒ වගන්ති සියල්ල යොමු කරලා ඒ පොලිසි 6ටම පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපතිතුමා දැනුවත් කරලා තියෙනවා. අගමැතිතුමාට පිටපත් යවලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා පොලිසිය මේ කටයුත්ත මේ පිළිබඳව නඩු කටයුතු ආරම්භ කරයි කියලා. එහෙම නොකරොත් එහෙම නොකරොත් නැද්ද දන්නේ නැහැ නේද?
නඩුදාන්න පනතක් නැද්ද දන්නේ? පනත තමයි මං කිව්වේ මේක වගන්ති සම්පූර්ණයෙන් සඳහන් කරනවා. හැබැයි අගමැතිවරයා සඳහන් කරනවානේ මේ යම් යම් කාරණා සඳහා මේ පනත් නැහැ. මෙහිම ප්‍රශ්න නවනීති ගේන මොනේ ප්‍රතිතාස්ත පනත ඇති කරන්න ඕනේ. ඒ වගේම අද දවසේදී අර තඹ කම්හලේ සේවකයන් එළියට දානවා පොලිසිය හරියට ඒ කටයුතු ඉදිරිපත් නොකරපු නිසා තමයි එහෙම සිද්ධ වෙන්නේ. ෘතේව මේ බෑනගේ බුද්ධිය කොච්චරද කියලා මම කියන්නේ නැහැ. හැබැයි මාමට මොලේ තිබුණානේ. ජියර් මාමට මොලේ තිබුණානේ. එතුමා 1979 ගෙනාපු ත්‍රස්තවාදයේ වැලැක්මේ පනත ලෝකෙ තිබුණු දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරලා ඉවරයක් කරන්න ඒ පනතට හයිය තිබුණානේ. මොකද ඒකේ තියෙන අඩුව? පුළුවන් නම් කියන්න කියන්නකෝ තියෙන අඩුව. ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරපු අයට නීති ක්‍රියාත්මක කරන්න බැරි කමක් ගැන එතුමා සඳහන් කළේ. කවුද මේ රංගන මේ ISIS කාරෝ වෙල්ලලා මරන්න නඩු දාන්න කියන්නේ? ඔබට එහෙම උමනාවක් තියෙනවද? මේ රටේ මිනිස්සුන්ට කාට හරි උමනාවක් තියෙනවද? අපිට උමනාවක් තියෙන්නේ අපේ දේශය තුල ත්‍රස්තවාදී ක්‍රියාවක් කරා නම් ඒ ත්‍රස්තවාදියා දේශපාලඥයේද අර ජාතියේද මේ ජාතියේද ඒ ආගමේද අදාළ නැහැ. ත්‍රස්තවාදියා ත්‍රස්තවාදී සිංහල ත්‍රස්තවාදී කියලා ජාතියකුත් නැහැ. මුස්ලිම් ත්‍රස්තවාදී කියලා ජාතියකුත් නැහැ. දෙමළ ත්‍රස්තවාදී කියලා ජාතියකුත් නැහැ. ත්‍රස්තවාදී කියන්නේ එකම අර්ථ නිරූපණයේ එකම ආගමයි. අර්ථ නිරූපණයේ ත්‍රස්තවාදී ආගම මිනිමැරි. හැබැයි මේ තුල අග්‍රමතර මතු කරන කාරණේ නෑ ප්‍රති ත්‍රස්ත පනත ඉක්මනට ගේන්න ඕනේ මේක පොල් ගග ඉඳලා හරියන්නේ නැහැ කියන කාරණේ එතුමා කියන්නේ. ඒක එතුමාට පොල් ගෑවෙව අවුරුදු 430 මම මොකද ඉන්නකම් මම මේක ගේන්න දුන්නේ නැහැ මෙතන තියෙනවා ඒක. මං හිටපු කාල සීමාව තුලම ලුකු හදිස්සියක් තිබුණා මේක ගේන්න. දැන් බලන්න මේ ප්‍රතිත්‍රස්ත කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් කියලා ත්‍රස්තවාදී වැලැක්මේ පනත. මේක පොඩි එකාගේ ලියුම. අපේ හතරපන්ති පොඩි ලියුම් ලියනවනේ. අන්නේ ලියුම් ලියන ಜಾති පනතක් මේක. මේක දැක්කොත් ඔබට මේ හිනත්යයි. මේක නීතියක්ද පනතක්ද කියලා. මේ බලන්න ජය ජයවර්ධන මහත්මයා ආදපු 1979 අංක 48 දරන පනත. දැන් මේ පිටු 12ක් විතර වගේ තියෙනවා. සමස්ත නීති ආවරණය වෙනවා. මේක ඇවිල්ලා මේකට බණ පොතකුත් නෙවෙයි තීසිස් එකකුත් නෙවෙයි පොඩි එකා ගැලුමකුත් එක නෙවෙයි. හැබැයි ඕකට විපක්ෂ නායකවරයා නම් කියන්නේ ත්‍රස්තවාදීන්ට දෙන අංග සම්පූර්ණ සහන පැකේජයක් කියලා. මේක පැකේජයක්. ඒක නිසා තමයි මම මේක ගේන්න දුන්නේ නැත්තේ මං ඉන්නකම්. දැන් මේක බලන්න මේ විහිළුව. දැන් අපේ රටේ කවුද ආරක්ෂක කැමති? ජනාධිපති. කවුද ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ? දැන් මේක කවුද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ? කවුද කැබිනට් එකට ගෙනාවේ? විදේශ කටයුතු ඇමතුමා. හැබැයි මට හිටියනම් ගේන්න අයිතියක් තිබුණා අධිකරණ ඇමතිවරයා විදියට. ඒත් මම අධිකරණ ඇමතිවරයා විදියට ඉන්න කාලෙත් ආරක්ෂක අමාත්‍යාංශ යටතේ ගැනීම යුතු සියලු අනපනත් මම කටයුතු කරාට මම ගරු ජනාධිපතිතුමාගේ නාමයෙන් තමයි ඒක කරේ. දැන් විශේෂයෙන්ම ආරක්ෂාව පිළිබඳව කාරණේදී අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධි නායකයා ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දීලා තියෙනවා ජනාධිපතිවරයාට ඇරෙන්න වෙන කෙනෙකුට ඒ තනතුර දරන්න බෑ කියලා. ඒ අනුව තමයි අපි 2003 ඔක්තෝබර් 7 වෙනිදා තිලක් මාරපණ ඇමතිතුමාව අයින් කරලා අමාත්‍යංශ තුන පවර ගත්තේ චන්ද්‍රිකා ඇමතිනේ ඒ නඩු තීන්දුව යටතේ. එතකොට මේ ආරක්ෂක අමාත්‍යංශ යටතේ ගේන්න ඕන පනත කොහොමද විදේශ කටයුතු ඇමති ගේන්නේ? දැන් ඔබ මිනිහෙක් මැරුවොත් දඬුවම එල්ලා මැරි. හැබැයි මම ත්‍රස්තවාදීෙක් විදියට බෝම්බයක් තියලා 5000ක් එකතැන මැරුවොත් මාවෙල්ලලා මරන්න බෑ ජීවිතාන්ත දක්වා. මට ජීවිතාන්ත දක්වා. හැබැයි ගරු මන්ත්‍රීතුමා මේ බරපතල තත්ත්වයක්නේ මෙවැනි ප්‍රශ්න සිද්ධ වෙනවා. ජනාධිපතිවරයාට හොරෙන් විදේශ ඇමතිවරයාට හොරෙන් මුදල් ඇමතිවරයා ලිපි යවනවා ජිනීවා ජිනීවාවලට. එතකොට ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යවරයා ගේන්නුනේ පනත් විදේශ කටයුතු අමාත්‍යවරයා ගේනවා. හැබැයි මේ කිසි දෙයකට කටයුතු කරන්න ජනාධිපතිතුරාට බෑ. අත්බැඳලා තියෙනවා 19 සංශෝධනේ. ඉතින් ඔබ පිළිගන්නවා ඇති නේද ඔබ මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නට දුන්න උත්තරේ හරි කියලා? අපේ රටේ ආණ්ඩුවක් නැහැ කියලා. හොඳයි අපිට අවසන් විරාමය දෙන්න. සීමාවෙන් එහා දේශපාලනය